याचना अधिकरणයේදී මණ්ඩාම ස්ක්‍රිප්ට් ආඥාවක් ගොනු කරනු ලැබුවා මානසික රෝගී ආඥා පනතේ දෙවන වගන්ති යටතේ යම්කිසි තැනැත්තෙකුට මානසික රෝගයක් සැදිලා තිබුණොත් ඒ තැනැත්තාව වෛද්‍ය ප්‍රතිකාර හෝ පුනරුත්ථාපනය සඳහා යොමු කරන මේ අවස්ථාවේ ලංකාවේ පැන ලැඟිලා තියෙන තත්ත්වය අනුව මහ ජනතාවගෙන් බහුතරයක් පුරවැසියන් විශ්වාස කරනවා ජනාධිපතිවරයාට මානසික රෝගී තත්ත්වයක් තියෙනවා කියලා ජනාධිපතිවරයාට මානසික රෝගී තත්ත්වයක් තියෙන අවස්ථාවක කිසිසේත්ම ඔහුගේ මුක්තිය බලපාන්නේ නැහැ මුක්තිය බලපාන්නේ පියවි සිහියෙන් ඉන්න පුද්ගලයෙකුට පමණයි දැනටමත් තියෙන කරුණු අනුව ජනාධිපතිවරයා මානසික රෝගී තත්ත්වයකින් මේ ක්‍රියාවලිය සිදු කරනවා කියන තර්කය සියලු දෙනාගේම බහුතර පුරවැසියන්ගේ සිත් තුළ ඇති වෙලා තියෙනවා ජනාධිපතිවරයාගේ මානසික තත්ත්වයේ බිඳ වැටෙන්න ප්‍රධාන කරුණු තුනක් හේතු වුණා කියලා පළවෙනි කාරණේ අපි හිතනවා ජනාධිපතිවරයා එම තත්ත්වයට පත් වුණේ තා ඈත ප්‍රදේශයක කොළණියක සිට ඇවිත් මේ තත්ත්වයට පත්වීම නිසා ඔහුට ඒ තත්ත්වේ දරා ගන්න බැරි වීම නිසා ඇතිවෙච්ච තත්ත්වයක් කියලා දෙවනුව අපි හිතනවා පවුලේ කට්ටිය දිහා බලපුවාම ඔහුට නිදන්ගත මානසික රෝගී තත්ත්වයක් තිබුණා කියලා